හෙලෝ හෙලෝ ගරුක ඉහෙලියර මුකල් එමෙතුමාද කතා කරනවා මම එමෙතුමා සිවිල් කියාකාරී ශාන් ගණිගොඩ කියලා කෙනෙක් කතා කරන්නේ කවුද සිවිල් කියාකාරී ශාන් ගණිගොඩ එමෙතුමා මේ මම මේ කතා කරන්න ගත්තේ ඔබතුමා දාලා තිබුණ මම දැක්ක ගොසිප් එකක අරගල හේතුවෙන් ඖෂධ හිඟයක් ඇති වුණා කියලා. ඔව් ඒකට හේතුවක්. ඒකම නෙමෙයි. ඔව් එතකොට මූලික හේතුව මොකද්ද එමෙතුමා? මූලික හේතුව COVID-19. COVID-19ද නැත්නම් දේශපාලන රටපාලනය කරපු දේශපාලන නායකයන් ඩොලර් සොරා කෑම නෙවෙයි. එහෙමයි ඉතින් කාට හරි තර්ක කරන්න පුළුවන් නමුත් ඉතින් ඔප්පු කරන්න බෑනේ එහෙම නිකන් කියවනවට කියවනවා කට්ටිය. ඔව් ඒ වුණාට එමෙතුමා දැන් මේ ඩොලර් හිඟයක් ඇති වෙලා ඒක එකපාරම මහ බැංකුවේ තිබුණ ඩොලර් සංචිතය අඩු වෙන්න හේතුවක් නැහැ නේද? නැහැ ඉතින් දන්නවනේ අඩු වෙච්ච විදිහ කොහොමද කියලා. ISP ඩොලර් මිලියන 12ක් බිලියන 12ක් අරන් තියෙනවා. ඊගාවට නිවර්ඩ් කබ්‍රාල් ගිහිල්ලා අධිපතිවරු තිබ්බ 500කුත් අරගෙන දීලා තිබ්බා. ඔව්. සර්වේ කරලා තිබ්බා ISP. ඒවත් ඉතින් හේතුපාදක වුණා. නමුත් ඒ එක හේතුවක් කියලා මේකට නිසාම කියලා කියන්න බෑ. කොහොම පැහැදිලිද? එහෙම කියනවා නම් කොහොමකම. හැබැයි මේකේ කොහොම පැහැදිලිව තියෙනවා විවිධ හේතු නිසා. කොවිඩ් එකත් විශාල බලපෑමක් වුණානේ. COVID-19 ආපු වෙලාවේ ඇත්තටම හිටපු ජනාධිපතිතුමා ඉතාමත්ම මේ මම හිතන්නේ ටාස්ක් ෆෝස් එකක් දාලා ඒකම තමයි යගේ ඔළුවේ තිබ්බේ. ඒක හරියට මෙයා කරා. මොකද මේ ලෝකයේ අනෙක් රටවල් එක්ක බලනකොට තිබ්බ තත්ත්වය. ඇත්තටම පළවෙනියෙන්ම 4.5 මිලියන් වැක්සින් සීරම් එකෙන් ඕඩර් කරලා කන්ෆර්ම් කරෙත් ජනාධිපතිතුමා තමයි හිටපු. හැබැයි ඒක ඉන්දියාවේ තිබ්බ තත්ත්වයත් එක්ක ඉන්දියාවේ සීරම් කම්පැනි එකත් වට කරලා මිනිස්සු ගෙනියන්න දුන්නා පිටර දෙන්න දුන්නා. එතරින් තමයි ඇතිුනේ පළවෙනි මේක. ඊට පස්සේ කොවිඩ් දෙකත් එක්ක මූලික අවධානය කෙලින්ම යොමු වුණේ මේ වැක්සින් එක අරගන්න. ඒක පෙලක් කරලාට ගුණමගුවන්ට තේරෙන්නේ නැහැ ඒක. මොකද හේතුව ඒ වැක්සින් එකේ 95%ක් අපිට පුළුවන් වුණා පළවෙනි වැක්සින් එක දී ගන්න. ඒකල්ලා ඊගාවට දෙවෙනි වැක්සින් එකත් 80%ක් වගේ ගියා. ඒකකට මේ රටේ වැක්සින් එක අවශ්‍ය සියලු දෙනාට වැක්සින් එක ලබා දෙන්න හැකියාවක් ලැබුණා. ඉන්දියාවේ පාරවල් වල පෝච්චවල ගංගාවල් වල මිනිස්සු පාවෙන කොට. එතකොට එමෙතුමා වැස්ලින් එක මේ ආනයනය කිරේ කීයකට දෙක එක වැස්ලින් එකක් කීයක් වෙන්නද? එතකොට මම නම් ඒක දන්නේ නැහැ. නමුත් විවිධ ගණන් වලනේ වැස්ලින් කියලා. එතකොට එමෙතුමා IMF සාකච්ඡා සාර්ථකුනේ දැන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා යටතේද මේ බැසිල් රාජපක්ෂ මහත්මයා යටතේද? මොකද්ද? IMF සාකච්ඡා සාර්ථකුනේ. තාම සාර්ථක නැහැනේ. තාම ඒ ප්‍රොසෙස් එක යන්නේ. ඉතින් සාර්ථකත්වය බලතැහැකි සැප්තැම්බර්. එතකොට එමෙතුමා මේ වත්මන් ජනාධිපතිතුමා ගැන පැහැදිලිමකින් දින්නේ නැත්නම් හිටපු ජනාධිපතිතුමා ගැන පැහැදිලිමකින් දින්නේ හිටියනම් හොඳයි කියලා. මේකත් හරියට නිකන් සම්බෝධන ප්‍රශ්නයක්. මොකද හේතුව හැමෝගෙම හොඳ නරක දෙකම තියෙනවා. මගේත් තියෙනවා, ඔයාගේත් තියෙනවා. අපි කාගේත් හොඳ නරක දෙකක් තියෙනවා. ඔක්කොම අංග සම්පූර්ණ මිනිස්සු බෑ නේද? හරි 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 එමෙතුමා හරි. හොඳයි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.